සිත්තාසේ ආදරෙන් කතාවේ සෙහෙර අහන ඔගොල්ලොන්ගේ පන්ති කොහෙද තියෙන්නේ කියලා. පරම් ගෙනුයි කරන් ගෙනුයි. ඒගොල්ලෝ කියනවා මෙන්න මෙතන අන්න අතන කියලා. ඊට පස්සේ කියනවා ප්‍රින්සස් දැන් ක්ලාස් එකට යන් කියලා. ඊට පස්සේ සෙහෙරට කිස් එකක් දීලා දෙන්නම යනවා එයායි ක්ලාස් එකට. ඊට පස්සේ සෙහෙර යනවා එයායි ක්ලාස් එක ඇතුළට. ඇවිදගෙන යද්දී සෙහෙර කියනවා හෙලෝ කියලා කියනවා. කිසිම ළමෙක් යව ගණන් ගන්නේ නැහැ. ඒ වෙලාවේ සෙහෙර යන ඉඳගන්න පළවෙනි පෝලිමේ පළවෙනි ඩෙස්ක් එකට. ඒ ළමයා කියනවා මේක කෙනෙක් අරන් ඉන්නේ කියලා. අනිත් මේසෙට යද්දිත් ළමෙක් කියනවා මේකත් අරන් ඉන්නේ කියලා. සෙහෙර කියනවා ඔයා දන්නේ නැද්ද මං කවුද කියලා? මම තමයි ගිල් ෆන්ක්ෂන් එකේ එකම දුව කියලා. ඊට පස්සේ එනවා ක්ලාස් එකේ මොනිටර්. කියනවා මමයි ක්ලාස් එකේ මොනිටර්. වට් ද හෙල් කියලා. ඒ වෙලාවේ කියනවා සෙහෙර් හෙල් නෙමේ මගේ නම සෙහෙර් කියලා. කියනවා සෙහෙර් මම තමයි ප්‍රින්සස් කියලා. ඊට පස්සේ කියනවා ඒ ක්ලාස් එකේ මොනිටර් ඩෆර් කියලා සෙහෙරට. හැමෝම ඉනා වෙනවා ඩෆර් ඩෆර් කියලා සෙහෙරට. කොළබෝල වලින් ගහනවා සෙහෙරට හැමෝම ඩෆර් කියලා ඉනා වෙලා. සෙහෙර ඊට පස්සේ ගන්නවා යාගේ වතුර බෝතලේ අරන් ගහනවා හැම ළමයාටම වතුර. කියනවා ආයෙත් මට ඩෆර් කිව්වොත් බලාගෙනයි කියලා. සෙහෙර ඊට පස්සේ ඇවිදගෙන යනවා මෙතන පන්ති වලින්. ඒ කියන්නේ මේ ඩෙස්ක් වලින් ඇවිදගෙන ගිහින් ඉඳගන්නේ ටීචර් ඉඳගන්න පුටුවේ ගුරු මේසේ. ඊට පස්සේ එනවා ක්ලාස් එකට ටීචර්. ටීචර් කියනවා අයියා මේ මගේ තැන ඉඳගෙන තියෙන්න කියලා. සෙහෙර් කියනවා මම තාම අලුත් ළමෙක් ටීචර්. මේ ක්ලාස් එකේ කෙනෙක්වත් මට සීට් එකක් දුන්නේ නැහැ ඉඳගන්න කියලා කියනවා. ටීචර් අහනවා ඊට පස්සේ ළමයින්ගෙන් ඔය විදියටද අලුත් ස්ටුඩන්ට්ස්ලාට කතා කරන්නේ? ඇයි මෙයාට සීට් එකක් දුන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ ළමයි හිනා වෙලා කියනවා මෙයාට සීට් එකක් දෙන්නේ කොහොමද මෙයා ඩෆර් කෙනෙක් කියලා. හැමෝම හිනා වෙනවා. ටීචර් කියනවා ඔය දැන් හිනා වුණා ඇති එන්න සෙහෙර් වාගින් ඉඳගන්න කියලා. ඒ වෙලාවේ සෙහෙර් ඇවිදගෙන යනවා ඉඳගන්නේ මුලින්ම තියෙන මේසෙ. මං ඉඳගන්න ඕනේ ඉස්සරහම මං ප්‍රින්සස් කෙනෙක් කියලා සෙහෙර් කියනවා. ඒ වෙලාවේ සරබ්ජිත් ගෙදර හැමදේම ලෑස්ති කරලා සෙහෙර් වෙනුවෙන් කියනවා සරබ්ජිත් හර්ලින්ට මගේ දුවව මං අවුරුදු 5කට පස්සේ හම්බුනේ. හර්ලින් කියනවා හරි සරබ් ඒත් ඔයාට මේ විදියට ඇවිදගෙන වැඩ කරන්න හොඳ නෑනේ. ඔයා මහන්සි වෙන හොඳ නෑ. ඩොක්ටර් කිව්වා ඔයා රෙස්ට් කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේ එනවා සරබ්ජිත්ගේ සර්වන්ට් කියන්නේ සෙහෙර් බේබි කැමතිම පාට මොකද්ද කියලා. ඒ වෙලාවේ සරබ්ජිත් කියනවා බ්ලූ. නෑ නෑ බ්ලූ නෙවෙයි. ඒ වෙලාවේ සරබ්ජිත් මතක් කරනවා පරණ අතීතය. රෙඩ් තමයි මං හිතන්නේ රෙඩ් සෙහෙර්ගේ ආසම් පාට කියලා කියනවා සරබ්ජිත්. ඒ වෙලාවේ පෙන්නනවා සර්වන්ට් මේ වෙඩින් කාඩ් එක. ඒ කියන්නේ එන්ගේජ්මන්ට් කාඩ් එක. සරබ්ජිත්ගේ සමහරගේ. ඒ වෙලාවේ සරබ්ජිත් මතක් වෙනවා සමහරව තමයි ආ කසාද බඳින්න හිටියේ. එක පාටම සෙහෙර ආපු නිසා ඔක්කොම වෙනස් වුණා. ඊට පස්සේ සරබ්ජිත් යනවා ඇවිදගෙන සමහර ඉන්න රූම් එකට. ඒ වෙලාවේ සමහර කියනවා මමයි හැම වෙලේම මෙයාගේ රූම් එකට එන්නේ. අද මෙයා මගේ රූම් එකට ඇවිල්ලා කියලා. ඒ වෙලාවේ කියනවා මොකක් හරි සීරියස් දෙයක් කතා කරන්න දාවේ. ඔයාගේ මූණෙන් එක පේනවා කියලා. කියනවා සරබ්ජිත් මට සමා වෙන්න. එන්ගේජ්මන්ට් එකේ දවසේ වුණ දෙයට කියලා කියනවා. සමහර ඊට පස්සේ hina වෙනවා. අනේ සරබ්ජිත් ඕකද කාරණේ කියලා hina වෙනවා. සරබ්ජිත් කියනවා හමයිරා. අනේ සරබ්ජිත් ඔය අම්මගෙන් ඈත් වෙලා ගියේක මට ලොකු දුකක් කියලා රඟපාලා කියනවා. ඒ වෙලාවේ කියනවා සමහරා ඔයා හිතුවේ මං ඒ වගේ කියයි කියලාද? අනේ සරබ්ජිත් කමක් නැහැ. ඒ වෙලාවේ කියනවා සරබ්ජිත් මට සමා වෙන්න සෑම් කියලා කියනවා. ඊට පස්සේ සමහරයාගේ අතේ තිබ්බ එන්ගේජ්මන්ට් රින්ග් එක ගලවනවා. සරබ්ජිත් කියනවා ගොඩක් ස්තුතියි මඩ මේ කරපු උදව්වට. ඒත් ඔයා මාව තේරුම් ගත් එකත් ලොකු දෙයක් කියලා කියන සමහරා. දැන් ඉස්සරට වඩා දියුණුයිනේ. ඉතින් ඔයා ගැන තේරුම් ගන්න මං කොහොමද දන්නවා? ඔයා මගේ යාළුවනි කියලා කියනවා. ඊට පස්සේ එදෙන වැළඳ ගන්නවා සමහරා සරබ්ජිත්ට. ඉතින් මේක හර්ලිනුත් බලාගෙන ඉන්නේ. ඒ කොහොම නමුත් සෙහෙර් කැම්පෙට්ටි අරන් යන්න හදනවා පරම් ගාවට. ඉතින් ඉන්ටර්වල් එක වෙලාවේ සෙහෙර් දුවගෙන යද්දි සෙහෙට කකුල් මාට්ටුවක් දානවා යූවි. අවුරුදු 5කට පස්සේ දැන් යූවිත් ගොඩක් ලොකු වෙලා පරම් යාගේ ඇස් දෙකෙන්ම දකිනවා. පරම් යූවි ඔයා මොකද්ද කරේ කියලා දුවගෙන එනවා සෙහෙර් වැල්ලා තියෙන හින්දා. සෙහෙර් ඊට පස්සේ නැගිටිනවා. යූවිට මතක් වෙනවා යාගේ ආච්චි කියපු දේ. සෙහෙට තමයි ඔයා කරන දේ කරන්න ඕනේ කියලා තමයි කුල්වන්ත් කියන්නේ. ඒක යූවිට මතක් වෙලා යූවි කියනවා මෙයාව අල්ලගන්න කියලා පරම් දුවගෙන එද්දී. පරම්ව අල්ලගන්නවා. කියනවා සෙහෙර් මගේ අයියාව අතාරින්න මගේ අයියාව අතාරින්න කියලා. ඊට පස්සේ සෙහෙර්වත් අල්ලගන්නවා ඉතරේන ළමයි. කරණුත් එතනට දුවන් එනවා. කරණවත් අල්ලගන්න කියනවා ඒ වෙලාවේ යූවි. ඊට පස්සේ කරණවත් අල්ලගන්නවා. ඒ වෙලාවේ සෙහෙර් කියනවා මාව අතාරින්න අපිව අතාරින්න අපේ අයියලවත් අතාරින්න කියලා. ඉතින් ඊට පස්සේ උඩ බලන්න කියනවා සෙහෙර්. ඊට පස්සේ ගහනවා කකුල් පාරක් යූවිට. යූවි අදගෙන බිමට වැටෙනවා. යූවි කියනවා ඒ කෙල්ලේ ඔයා මොකද්ද කරේ කියලා. හැමෝම කට්ටි hina වෙනවා යූවි බිම වැල්ලා හිටපු නිසා. සෙහෙර් කියනවා මාව අතාරින්න
මාව අතාරින්න මං කිව්වනේ කියලා. ඒ වෙලාව යුවි කියනවා මං ආව අතාරින්නේ නැහැ. ඔයාගේ අම්මා මගේ තාත්තට පිහියෙන් ඇන්න. ඉතින් මගේ තාත්තා මැරුණේ ඒකෙන්. ඔයාගේ අම්මා මිනි මැරුවේ. ඔයාගේ අම්මා මිනි මරුවේ කියලා. ඒ වෙලාවේ එතන ළමෙක් කියනවා ඔව් මගේ තාත්තත් මට කියන ඇහුණා. මෙහෙර් කෝර් මිනි මරුවේ කියලා කියනවා. ඒ වෙලාවේ යුවි කියන එක හැමෝම කියනවා මෙහෙර් කෝර් මිනි මරුවෙක්. සෙහෙර්ගේ අම්මා මිනි මරුවෙක් කියලා කියනවා. හැමෝම කියද්දි ඒ වෙලාවේ ගන්නවා මාක පෙන් එකක් යුවි. යුවි මාක පෙන් එක අරගෙන සෙහෙර්ගේ අතේ අඳිනවා. සෙහෙර්ගේ අම්මා මිනි මරුවෙක් කියලා. කරන් පරම් කියනවා අතාරින්න මගේ නංගිව කියලා. ඒ වෙලාවේ ලියල ඉවරයි අතේ. සෙහෙර්ගේ අම්මා මිනි මරුවෙක් කියලා. ඒ වෙලාවේ සෙහෙර් අඬමින් වගේ ඉන්නවා. ඒ වෙලාවේ කියනවා අතාරින්න අතාරින්න කියලා පරම්. ඒ වෙලාවේ මේ දෙන්නම ගණන් ගන්නෑ. කියනවා කටවහ ගන්න කියලා යුවි මෙතන ඉන්න කට්ටියට. සෙහෙර් ඊට පස්සේ ගන්නවා කව කට්ටක් ළමෙක් අතේ තිබ්බ. අයිනවා යුවිගේ පස්සට. ඊට පස්සේ යුවි බිමගෙන ඇදගෙන වැටෙනවා බිමට. ආ අයියෝ මට මෙහෙම දෙයක් කළේ කියලා කියනවා. එනවා මෙතනට ටීචර්ස්ලා. කියනවා මේ සෙහෙර් යුවිට කව කට්ටෙන් ඇන්න කියලා. ඒ වෙලාවේ කියනවා ඔව් මේ කෙල්ල මට කව කට්ටෙන් ඇන්න කියලා. ඒ වෙලාවේ කියනවා සෙහෙර් මම කිසි දෙයක් කරේ නෑ සර්, යුවි තමයි පටන් ගත්තේ. යුවි බලන්න මගේ අත, යුවි මගේ අම්මා මිනි මරුවෙක් කියලා මගේ අතේ ලිව්වා. යුවි තමයි ඔක්කොම කරේ කියලා කියනවා. ඒ වෙලාවේ යුවි කියනවා නෑ සෙහෙර් තමයි ඔක්කොම කරේ, සෙහෙර්ට දඩුවම් දෙන්න ඕනේ. ඊට පස්සේ පන්තිය හැමෝම කියනවා ඔව් සෙහෙර් තමයි පටන් ගත්තේ, සෙහෙර්ට දඩුවම් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ සෙහෙර් දුවන් යනවා. සෙහෙර් එතනින් මග හැරෙන්න. සෙහෙර්ගේ පස්සෙන් පරම් කරන් මිස්ලා හැමෝම එනවා. ඊට පස්සේ සෙහෙර් දකින්න දොරක්, ඒ කියන්නේ සයන්ස් ලැබ් එකේ දොර. සෙහෙර් අරගෙන සයන්ස් ලැබ් එක ඇතුළට යනවා. ඒ අතරතුරේදී මෙහෙර් ගෙදරට ඇවිල්ලා සරබ්ජිත්ගේ. මෙහෙර් බැහැලා එනවත් එක්කම සරබ්ජිත් කියනවා යම් මෙහෙර් යමු සෙහෙර්ගේ ඉස්කෝලෙන් කතා කරා කියලා. ඊට පස්සේ මේ දින නැගලා ආයිමත් යනවා ඉස්කෝලට. සෙහෙර් සයන්ස් ලැබ් එකට ගිහින් දොර වහ ගන්නවා. කියනවා මිස්ලා හැමෝම සෙහෙර් දොර අරින්න කියලා. සෙහෙර් දොර ලොක් කර ගන්නවා සයන්ස් ලැබ් එකේ. සෙහෙර් කියනවා මං කිසි දෙයක් කරේ නෑ, යුවිට පනිෂ්මන්ට් එකක් දෙන්න. ඒ වෙලාවේ මිස් කියනවා හරි සෙහෙර් ඔයා දොර අරින්න. ඒ වෙලාවේ කියනවා දොර අරින්න කියලා සෙහෙට. සෙහෙර් කියනවා මං කිසි දෙයක් කරේ නෑ, යුවි තමයි පටන් ගත්තේ. මම කෑම් පෙට්ටිය අරන් එද්දි යුවි තමයි මාව වැට්ටුවේ, යුවි මගේ අතෙත් ලිව්වා. ඕගොල්ලෝ දන්නේ නැහැ කියලා. සෙහෙර් පස්සට යද්දි සෙහෙර්ගේ පිටිපස්සේ තියෙනවා බීකර් වගේක්. සෙහෙර්ගේ අතින් ඒව ඔක්කොම වැටෙනවා. ඒකේ මොනවාද අම්ල රසායනික ද්‍රව්‍ය බිමට වැටිලා දුමක් එනවා. වීදුරු සද්දය ඇහෙනවා දොරෙන් එහා පැත්තේ ඉන්න කට්ටියටත්. සෙහෙරුත් ඒ වෙලාවේ බය වෙනවා. දුම එනවා හැමෝටම. ඒ වෙලාවේ හැමෝම කහිනවා. ඒ වෙලාවේ පොළව නිකන් පිච්චෙනවා වගේ වෙනවා. ඒ වෙලාවේ කියනවා සෙහෙර් දොර අරින්න සෙහෙර් කියලා මිස්ලා කියනවා. පරම් කියනවා මේ ඇතුළේ ඉන්න මගේ නංගි මොනව හරි කරන්න කියලා. ඒ වෙලාවේ කියනවා සිකියුරිටි දොර කඩන්න කියලා එතන ඉන්න සර්. ඊට පස්සේ සිකියුරිටි එනවා කරන් දොර අරින්නකෝ සෙහෙර්. ඉතින් සෙහෙත් දොර අරින්නේ නැහැ. කියනවා මම කිසිම වැරද්දක් කරේ නෙත් නෑ, මං දොර අරින්නෙත් නෑ කියලා. ඊට පස්සේ සරබ්ජිත් හරි එහෙනම් දොර කඩමු කියලා දොර කඩනවා. දොර කඩනවත් එක්කම ලොකු දුමක් එනවා එතනින්. ඊට පස්සේ ඒ ලොකු දුමත් එක්කම යනවා සයන්ස් ලැබ් එක ඇතුළට. සෙහෙර් ඉන්නවා ඉඳගෙන. ඊට පස්සේ සෙහෙට කියනවා අර මුකුත් වෙන්නේ නැහැ පුතේ, මුකුත් වෙන්නේ නැහැ කියලා. මෙහෙරුයි සරබ්ජිතුයි කිස් එකක් දෙනවා සෙහෙට. ඒ වෙලාවේ සෙහෙර් කියනවා මං කිසි දෙයක් කරේ නෑ තාත්තේ, මං කිසි දෙයක් කරේ නෑ කියලා අඬමින් කියනවා. කියනවා සරබ්ජිත් සෙහෙර් පුතේ ඔයා කිසි දෙයක් කරේ නැහැ, එන්න මාත් එක්ක කියලා මෙහෙරුයි සරබ්ජිතුයි වඩාගෙන යනවා සෙහෙර්ව එළියට. කියනවා වතුර ටිකක් ගේන්න කියලා. මෙහෙර් ඊට පස්සේ වතුර පොවනවා සෙහෙර්ට. ඒ වෙලාවේ සෙහෙර් වතුර බොනවා. ඊට පස්සේ සෙහෙර් කියන්නේ මං කිසි දෙයක් කරේ නැහැ තාත්තේ, ඔක්කොම යුවි තමයි කරේ කියලා. ඒ වෙලාවේ කියනවා කියන්න පුතේ කියන්න කියලා මෙහෙර් කියනවා. ඊට පස්සේ සරබ්ජිත් කියනවා මොකද්ද උනේ කියලා අහනවා. ඒ වෙලාවේ සෙහෙර් කියනවා මං කෑම් පෙට්ටි අරන් පරම්මయ్యා ගාවට දුවගෙන යද්දි යෝවි මට කකුල් මාට්ටුවක් දැම්මා. ඊට පස්සේ මං වැටුණා බත් එකත් එක්කම. ඊට පස්සේ සෙහෙර් නැගිටලා කියනවා මේ බලන්න මගේ අතේ යා මේම ලිව්වා. අතේ තියෙන්නේ සෙහෙර්ගේ අම්මා මිනි මරුවෙක් කියලා. ඒ වෙලාවේ මෙහෙර් එක දැකලා මෙහෙර් එකපාරටම ෂොක් වෙනවා. මෙහෙර්ගේ පරණ මතකයන් ආයි යලිත් එකතු වෙනවා. මෙහෙර් නොකරපු වරද්දක් තමයි ජගන්ගේ මරණය. ඉතින් මේක ළමයින්ටත් ඇති වෙලා. ඒ වෙලාවේ මෙහෙර් එකපාරටම ෂොක් වෙලා ඉඳ ගන්නවා. අහනවා සෙහෙර් අම්මෝයා මිනි මරුවෙක්ද කියලා. ඒ වෙලාවේ කියන එක ළමෙක් ඔව් මෙහෙර් කෝර් මිනි මරුවෙක් කියලා. ඒ ළමයා ඒ කියලා ඒ ළමයා ළමයිත් එක්කම හැංගෙනවා. ඉතින් මේ කිව්වේ කවුද කියලා සරබ්ජිත් ඒ වෙලාවේ බලනවා. ඒ වෙලාවේ ඒ ළමයා එතනින් හැංගෙලා. සරබ්ජිත් ඉතින් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. මෙහෙරට මතක් වෙනවා ඒ වෙලාවේ උසාවිය කිව්වා මෙහෙර් මිනි මරුවෙක් මෙහෙර්ව හිරේ දාන්න ඕනේ කියලා. මෙහෙරට ඒක ආයෙමත් මතක් වෙනවා. මෙහෙර්ගේ ඇස් දෙකේ කඳුළු පිරෙනා ඊට පස්සේ කියනවා සෙහෙර්ගේ මිස්
අද සේර්බයි ළමයි කට්ටියව එක්කන් යන්න, මේගොල්ලෝ ආවේ නැහැ කියලා මම මාක් කරන්නම් කියලා කියනවා. ඊට පස්සේ කියනවා, ළමයි ඔක්කොම යන් දැන් ක්ලාස් වලට කියලා කියනවා. ඒ වෙලාවේ ඉන්නවා කරුණුයි පරමුයිත් එතන. ඒ වෙලාවේ එදින්නටත් ටිකක් අප්සර්. ඊට පස්සේ සරබ්ජිත් ළමයි දෙන්නවත් අරන් යන්න හදද්දි මෙහෙර ඉඳගෙන ඉන්නවා. සරබ්ජිත් අල්ලනවා මෙහෙරගේ උරහිසෙන්. ඒ වෙලාවේ කියනවා මෙහෙර එන්න කියලා. ඊට පස්සේ මෙහෙර ඒ වෙලාවේ තමයි එන්නේ සීහියට. ඊට පස්සේ මෙහෙරවත් එකගෙන මේ පවුල ඇවිදගෙන යනවා. ඉතින් මේ පවුලට මේ වගේ දුකක් දුන්නේ කොල්වන්තු යූවි. ඉතින් ඒ කොහොම නමුත් මේගොල්ලෝ මෙහෙම ඇවිදන් යද්දි මිනි මරුවා කියලා ළමෙක් කියනවා. ඒ වෙලාවේ මෙහෙර හැරෙනවා අනිත් පැත්තට. ඒ ළමයා ගහනවා ඉන්ක් පෑනකින් ඉන්ක්. ඊට පස්සේ තීන්ත ටික ඔක්කොම මෙහෙරගේ ඇඳුමේ. මෙහෙරට එකපාරටම කඳුළු වෙනවා. ඒලා සරබ්ජිත් කියනවා කවුද? ඊට පස්සේ ඒ ළමයා දුවගෙන යනවා. ඊට පස්සේ මෙහෙරගේ ඇඳුමේ තීන්තත් එක්ක මෙහෙර දුකෙන් අඬමින් එනවා ඉස්සරහට. ඒ වෙලාවේ සරබ්ජිත්ත් තරහයි. මෙහෙරට දුකයි. ඒ විදිහට සිත් අහසේ ආදරෙන් කතාව තවත් ඉදිරියට යනවා. බලාපොරොත්තු වෙමි ඉදිරියට හිරු TV තුලින්.